At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මද්‍රව්‍ය නිවාරණය ඇතුළු ග්‍රාමීය අරමුණු ඉටු කර ගැනීම සඳහා නිටඹු පොලිස් වසමට අයත් ග්‍රාම සේවා වසම් මටක එකතුෙන් ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථාපිත කිරීමේ වැඩසටහන යෙපස්වරුවේ අලබල ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද අපේ රට අතිශයින් විනාශයට පත් වෙලා තියෙනවා ඔය මත්කුඩු සහ මත්පැන් නිසා. රජයේ රෝහල්වල රෝගීන් සඳහා වියදම් කරන මුළු මුදලින් 50%ක් විතර යන්නේ අධික වශයෙන් මත්පැන් පානය තුලින් ඇතිවෙන ලෙඩවල් රෝග සහ මත්කුඩු වලින් ඇතිවෙන රෝගවලට බෙහෙත් කරන්න. මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. රටක් විනාශ වෙන තත්ත්වයට මේක දැන් ඇවිල්ලා තියෙනවා. මත්පැන් පානය කෙරුවට පස්සේ දැන් ඒ දවස්වල මට මතකයි මම රැස්වීම වලට එන්නේ හැන්දෑවේ 6න් පස්සේ. මොකද කතා කරන්න බෑ මිනිසුන් එක්ක. දැන් 12න් පස්සේ එන්නත් බෑ. ඒ තත්ත්වයට මේක පැතිරිලා තියෙනවා. සමාජයට වෙන විනාශයට පෙර අපි හිතුවොත් ඒ පුද්ගලයා කරගන්න විනාශය. මුළු ජීවිතේම ඉවරයි. ගුටි කකා ගෙදර දුක් විඳ විඳ කොච්චර කාන්තාව භාර්යාවන් ඉන්නවද අපේ රටේ. ඒකට ප්‍රධානම හේතුව මත්පැන්. මත්පැන් නිවාරණ වැඩපිළිවෙළ මම විශ්වාස කරනවා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ පොලිසියේ ප්‍රධාන නිලධාරීන් එකතු කරගන්න නැතුව කරන්න බෑ. නමුත් එහෙම කරනකොට මං හිතන්නේ පොලිස්පතිතුමා එක දන්නවා. පොලිස්පතිතුමාට පොලිසි ටිකක් සුද්ධ කරලා ඉන්න වෙනවා. අපේ පොලිසියලත් සෑහෙන්න නිලධාරීන් මම ඇත්ත කතා කරනවා නේ මිත්‍රවරුනි. ඒක නිසා මේ ලංකාවේ සියලුම පොලිස් ස්ටේෂන් වල විශේෂයෙන් පහුගිය අවුරුදු 10 මේක සිද්ධ වුණේ. ටික ටික තිබුණා. නමුත් ඉතාමත් භයානක විදිහට පොලිස් ස්ටේෂන් වල නිලධාරීන්ගෙන් භාගයකට වැඩිය ඔය වැරදි වැඩ කරන මිනිසුන්ගේම ඒජන්තවරු වෙලා. ඒතකොට කොහොමද විසඳන්නේ? අනිත් එක මේ කටයුතු වලට කොහොම හරි දේශපාලනය කරන බලවතුනුත් එකතු වෙනවා. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා නම් ආණ්ඩුව ඇවිල්ලා අලුතෙන් මත්පැන් නිවාරණ සහ මත්කුඩු නිවාරණ වැඩපිළිවෙල ආරම්භ කෙරුවේ නැත්තේ අර පැත්ත හදනකම් මේ පැත්ත හදලා වැඩක් නැහැ. මිනිසුන් හදන්න බලය තියෙන නිලධාරීන් මන්ත්‍රීවරු ඉස්සෙල්ලා හදන්නේ.